කටයුතු මෙන්ම ලංකාවේ දේශපාලන කටයුතු වගේම ලංකාවේ සංස්කෘතික සහ විවිධ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන වෙබ් අඩවියක් අද ජාත්‍යන්තරය පුරා ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වන ලංකා නිවුස් ORG වෙබ් අඩවිය. ප්‍රංශයේ පැරිස් නුවර සිට ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවියට මහා බ්‍රිතාන්‍යයේ සිට මා සම්බන්ධ වෙනවා. සාකච්ඡාවක් සඳහා සුපුරුදු අපේ පැරණි හිතවතෙක්, එවගේම මතකයේ තුල හැමදාම පැරණි නොවන අලුත් හිතවතෙක් හැටියට සැමදා අප මතකයේ තබා ගන්නා අපේ හිතාදර සරත් මදු කලාකරුවාණන්. දැන් බලංගොඩ සරත් මදු නමින් ප්‍රකට මේ කලාකරුවා අනිත් කෙළවලේ ශ්‍රී ලංකාවේ සිට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. මීට බොහෝතකට කලින් මම රෑ 10 මාරත් පහ වෙලා ලංකාවේ වෙලාව දැන් නේද රෑට කැම කෑවේ? දැන් කලින් මං ඇහුව මේ කාලා බීලා ඉවරද කියලා. නමුත් මේ බොන කතාව සරත් මහත්මයට අදාළ නැහැ නේද? බීමත් නැහැ, වතුර විතරයි. ඒ කියන්නේ මත්පැන් පානය සහ ඔය සිගරට් සුරුට්ටු වලින් බොහොම ඈතින් කොහෙත්ම නැති මිනිස්සේ. දැන් ඔය බලන් මං කැමති මේ කතාව ආරම්භ කරන්න බලංගොඩ ගම පිළිබඳව. ඔබ ගලම් බලංගොඩ ගමේ කොයි හරියද පදිංචි? බලංගොඩ ටවුන් එකේමයි. ඒ කියන්නේ බලංගොඩ නගරයට ආසන්නයේ තියෙන දොර වෙල කියලා නෝත්. ඒක නගරෙමයි, නගරයට සම්බන්ධයි. බලංගොඩ නගරෙමයි මගේ මේ උපන් ගම. දැන් ඔය ළඟදී බලංගොඩ පැත්තේ ගියේ නැද්ද? අවුරුද්දකින් ඉතින් යන්න බැරි වුණා. දැන් කවුද එහි ඉන්නේ? ඒ ගෙදර කවුරුත් නැහැ. ගේ හැදුවා. නමුත් අම්මා තාත්තා අන්තරා වුණා. ඊට පස්සේ ඉතින් එහාට යෑමට යම්වත් බොහෝදුරට ඉතින් අඩු වුණා ඇත්තටම. නමුත් අපි සහෝදර සහෝදරි තමයි පදිංචිලා ඉන්න. නමුත් කාර්ය බහුලත්වය නිසා ඉතින් මට යන්න අමාරුකමක් තියෙනවා. මේ දැන් මම පදිංචිය කොළඹ. තරුණයෙකු හැටියට බලංගොඩ ඉද්දි බලංගොඩ රත්නපුර පැල්මඩුළු ඔය පැත්තේ ඉතින් මැණික් වලට ප්‍රසිද්ධයිනේ. මැණික් ගන්න එහෙම හිතුන්නේ නැද්ද? නෑ, ඉතින් මැණික් ගැනීම වඩා මට ඉතින් මගේ දෛවයේ මට දීලා තිබෙන මේ වෙන දෙයක්. ඒක නිසා මම ඒක තමයි ආස කරේ. දෛවයේ ඔබට ලබා දුන්න හුණු කැටය අතට ගුරුවරයෙකු හැටියට ජීවිතය ආරම්භ කරන්න. ඔව් නෑ, ගුරුවරයෙක් විතරක් නෙමෙයි, මම තව වෘත්තියෙන් ගොඩක නියරිලා ඉන්නවා. හිටියා ඉතින් ඊට කලිනුත් ගොඩක් මේව රැකියා කරලා පස්සේ තමයි ගුරු වෘත්තිය හම්බ වුණේ, විද්‍යා ගුරුපත් වීමක්. ඊට කලින් ගොඩක් වෘත්තියද කළා. ඊට පස්සේ දැන් ගුරු වෘත්තියෙන් අයින් වුණා. ඒ කියන්නේ රිසයින් වුණාට පස්සේ ඉතින් වෙන වෙන මේ රැකියාවල නියුතු වුණා. දැන් ඔය ගුරු වෘත්තියට කලින් ගොඩක් රස්සාවල් කරා කියලා කිව්වනේ. දැන් ගොඩක් කියලා කිව්වම ටිකක් ගොඩක් කියලා මම ඇත්තටම හිතුණා. මොනවද මේ රස්සාවල් ඒ දවස්වල කලේ? නේ, ඒ දවස් ඇඩ්වර්ටයිසින් මේ ආයතන වල හිටියා. තව සංගරාවට සම්බන්ධලා හිටියා. ඔය අතරේ තමයි මේ මේ ගුරුපත්ති ලැබුණේ. නමුත් ඊට කලින් මම ගොඩක් ඒ විදිහ රැකියාවල් කරායි. දැන් ඒ ඒව කරන අතරතුර මොකද මේ ගුරුපත් වීමකටත් දාන්න හිතුනේ? ඉතින් ගෙදරින් කිව්වා ඉතින් ඕවා කරලා ඉතින් වැඩක් නැහැ, මොකද ස්ත්‍රී රැකියාවක් හොයාගන්න කියලා. පස්සේ ඉතින් ගුරු වෘත්තියට ඇප්ලිකේෂන් එක දැම්මා. නමුත් මං කලේ විද්‍යා විෂයන්. ඔව්, විද්‍යා විෂයන් කළත් ඉතින් මගේ ගුඟක් නම්මිතාවත නැමේ ආසාව තිබුණේ කලාවට පැත්තට බරම කර රැකියාව කරන්න බලාපොරොත්තු වෙන. නමුත් මට හම්බුනේ ගුරුපත්ති. කොහෙටද මුළුම පත්තිම හම්බුනේ? මුළුපත්තිම ඉබුල්පේ ශාරිපුත්‍ර මහාවිද්‍යාලය.
මොන පන්තිවට දුගන්නන්න ගියේ? හය හතාට සේනිතයි මට මුලින්ම ලැබුණේ විද්‍යා විෂයන් ගණිතය සහ විද්‍යාව. කොහොමද පළමු පන්තිය ආම්බාම් කරගත්තේ? ආම්බන් කරන් දෙන මගේ චිත්‍ර මම චිත්‍රාන්දර නිසා ඒ දවසල මම ප්‍රසිද්ධයි චිත්‍ර ශිල්පී කියලා. ඉතින් උගන්නන්න ගියාම හුඟක් දෙනකින් ඇස් මා වෙත යොමු වුණා. බෝඩ් එකෙත් පන්ති ගන්න කළු ලෑල්ලේ අඳින චිත්‍ර ටිකක් ඇදුනම ඉතින් මුළු හෝල් එකෙම ඇස් තිබුණේ මගේ බෝඩ් එක දිහාට. ඉතින් මට ළමයට උගන්නන්න ඉතර අපහසුතාවක් නැහැ. මොකද රූප වලින් බොහෝ දේවල් කියන්නේ උගන්නන කියන්නේ රූප මාධ්‍ය ළමයට ඉගෙනීමේ ප්‍රබල මාධ්‍යයක්. ඒක නිසා මට ඉගෙනීම ළමයට ඉච්චර අපහසුතාවයක් වුණේ ඇයි ගුරු වෘත්තිය ඉවත්වන්න තීරණය කරේ ඔබ? ඒ කියන්නේ අප දන්නවා ඒක පැහැදිලි සත් ඒක කතාවක්. ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙකු හැටියට, චිත්‍ර කතා නිර්මාණ ශිල්පියෙකු හැටියට ඔබේ කාර්යබහුලත්වය නිසා ඔබ ගුරුවරයෙකු ගුරු වෘත්තිය අතහැරියා කියලා කියන කතාව හරියටම නිවැරදි කතාවක්ද? ඔව්. ඒ ගුරු වෘත්තිය කියන්නේ මම මට හම්බුනේ පත්ති ගුරුපත්ති මමනේ 1973 93 වගේ මං හිතා මට මතකෙ විදිහට. ඔව්. ඒ කාලෙකට මම ජනප්‍රියයි කියති මට ඊට වඩා ඉහළ වැටුපක් ලැබුණා මේ චිත්‍ර කලාවේ. ඉතින් මට ඊළඟට මේ චිත්‍ර කලාවයි ගැනීමේ දෙක පැටලුණ නිසා මම තීරණ කළා ඉතින් අර වැඩි වැටුපක් වැටෙන ලැබෙන මේ වෘත්තිය තෝරාගන්න ගියොත් හොඳයි කියලා. දැන් අද ඔබට ඔය සිද්ධිය වුණා නම් අද ඔබ තෝරාගන්නේ මොන වෘත්තියද? නැත් මගේ ආසාවර තියෙන මේ කලාපැත්තට. ඉතින් ඒ නිසා කොහොම නම් මට මේ විද්‍යා පැත්තේ වැඩි මේ කැමැත්තක් තිබුණේ නැහැ. නැතුව මේ වැඩි වැටුපකට වඩා ඔබේ තිබුණේ අර ඇඟේ තියෙන උණ තිබුණේ කලාපැත්තට. අනිවාර්ය මේ එක තමයි මට කැමැත්ත වුණේ. හොඳයි. එතකොට දැන් ඔය දැන් ඔබේ ජනප්‍රිය කතා චිත්‍ර කතා අතර ජනප්‍රියත්වයේ හිණි පැත්තටම ගියා ඉතින් ඊට පස්සේ චිත්‍ර කතාව. දැන් මේ මේ කතාවට ඔබ ප්‍රංශයේ පැරිසිය සම්බන්ධ කරගන්නවා. මොකද්ද මේ නිමිත්ත? ඒක කලින් මම ජනප්‍රිය වුණා. එතකොට ඉතින් ඊට පස්සේ කලින් මම වැඩ කළා ශ්‍රී ලංකා දීපිකේ පත්‍රයේ. ශ්‍රී ලංකා දීප පත්‍රයේ ධර්මසේ කල්දිරා කියන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලියපු රාජ උදාස කියන කතාව තමයි මගේ මුල්ම චිත්‍ර කතාව. ඔව්. එතකොට මගේ නම සරත් බද්දගේ නමින් තමයි ඒක ගියේ මේ ශ්‍රී ලංකාදීපේ. ඒක තමයි මගේ පළවෙනි චිත්‍ර කතාව. ඊට පස්සේ තමයි මම මේ ඊට පස්සේ සම්බන්ධ වුණ සතුට කියන චිත්‍ර කතා පත්‍රය. ඔව්. සතුට කියන චිත්‍ර කතා පත්‍රයේ නියුරෝ කියන කතාවේ මම ඉහළම ජනප්‍රියත්වය ලැබුවා. ඊට පස්සේ තමයි මේ සිත්තර පත්‍රයේ ඉතින් ඊට පස්සේ ගියන යුනිකෝ කියන කතා දෙකින් ජනප්‍රිය වුණේ. නැ දැන් මේ ඉතින් ඊට පස්සේ කතාවට මේ ප්‍රංශයේ පැරිස් නුවර කොහොමද සම්බන්ධ කරගන්නේ ඔබ කතාවට? මොකද්ද ඔබට හේතු වෙන්නේ මේ පැරිස් නුවර ගාව ගන්න? ඒකේ තෝරාගෙන විශේෂත්වයක් නැහැ. මට අවශ්‍ය වුණා මේ කතාවේ කැලුම් දෙදුරු කතාවේ කැලුම් පිටරට ගිහිල්ලා ඒ ඉන්න රටක් තෝරාගන්න සිද්ධ වුණා මට. ඒක නිසා මම පැරිසි තෝරාගත්තා. මොකද පැරිසිට මම පරිසරම ලෝකේ රටවලින් හරි ආසයි. අර අයිෆෙල් ටවර් මං හිතන්නේ ඒ පැත්තේ ඒ තියෙන ඒ පරිසරයට මගේ පොඩි ඒ ඉස්සර ඉඳලා මගේ බැඳීමක් තිබුණා. ඉතින් ඒක නිසා මං ඒ තෝරගත්තා පරිසි හොඳයි කියලා. මේ කියන්නේ කැලු පිටරට යන්නේ ඒ කැල මේ පරිසරයට ගිහ ඒ අදහස් තමයි මම ගත්තේ කතාවට. පරිසි අයිෆෙල් කුළුණ ඔබ සියසින් දැක තිබෙනවද? ඔව් දැකලා තිබෙනවා. නමුත් ඒ දවස්වල ඇත්තටම මට හරියට සාර්ථක නැවත අයිෆෙල් කුළුණ මම දැකලා තියෙනවා. ඒ කොයි කාලෙද? ඒ දී කාලෙ වෙනකොට චිත්‍ර කතාවල් දී කාලෙකට මම අයිෆෙල් ටවර් එක දැකලා තියෙනවා. ඔව් ඔබ අයිෆෙල් කුළුණ සියසින් දැකලා තියෙන කොයි කාලෙද? ඒ කියන්නේ අයිෆෙල් කුළුණ ළඟට ගිහිල්ලා පැරිසියට ගිහිල්ලා ඒකයි මම අහන්නේ. ඒක දැක්කම අපි චිත්‍රපටවලින් තමයි දැකලා තියෙන්නේ. මට මතකයි හින්දි චිත්‍රපටයක තිබුණ ලව් ඉන් ටෝකියෝ වගේ මම සෝරි මොකරි ওই පැරිසි ওই අයිෆෙල් ටවර් එක තියෙන එකක් මම මොකක් හරි එකකින් දැකලා තිබුණා. ඒ කියන්නේ ඔබ තාමත් අයිෆෙල් කුළුණ දැකලා නැද්ද හැබැයින් ගිහිල්ලා? නෑ හැබැයි ඇත්තටම දැකන්නේ. ඒ කියන්නේ ඒ අයිෆල් කුළුණෙන් ඒ පටන් ගන්න කතාවක් ලියපු මේ අපූර්ව චිත්‍ර ශිල්පියා තාමත් ඇත්තටම අයිෆල් කුළුණ දැකලා නැහැ සියසින්? සියසින් දැකලා නැහැ කියන්නේ ගිහිල්ලා ළඟට ගිහිල්ලා දැකලා නැහැ. ඒකත් එක අපූර්ව සිදුවීමක් නේද? ඔව්. හොඳයි. දැන් මං කැමති දැනගන්න මේ දවස්වල ඔබ මොකද කරන්නේ කියලා.
මේ දවස්වල මම තව චිත්‍රකතා පත්‍රයකට සම්බන්ධ වුණා. රිසි රස කියන චිත්‍රකතා පත්‍රයක්, ඒක තාවකාලිකව නැවතුණා. දැන් අලුතෙන් නැවතත් සිත්තරු කියන පත්‍රයක් පටන් ගන්න යනවා එක්තරා ආයතනකින්. ඒකට සම්බන්ධ වුණා. ඒක මම කතා දෙකක් චිත්‍රකතා දෙකක් නිර්මාණය කරනවා. ඒ කතා ආදර කතාද, වීර කතාද, නැත්නම් මොන වගේ පසුබිමකින්ද? ආදර කතාවකුත් තියෙනවා, වීර කතාවකුත් තියෙනවා. ඔබේ ජීවිතයේ ආදර කතාව කොයි විදිහටද පටන් ගන්නෙ? ඒක ඔබතුමා මම අපහසුතාවයක් කරන්නේ. ඒ තරම් සුන්දරයිද? බට ඒකට කෙළුව උත්තරක් දෙන්න බෑද මේ අවස්ථාවේ? හොඳයි. ඒ ඒ ඒ ඒ කියන්නේ පියෙකුගේ වගකීම ඔබ ඒ ආකාරයෙන්ම රකින්නවා. හොඳයි, අපි තවත් වෙලාවක මේ පිළිබඳ කතා බහ කරමු. දැන් ඔබ දරුවන් කී දෙනෙකුගේ පියෙක්ද? දරුවන් දෙන්නෙක් ඉන්නවා, පුතෙකුත් ඉන්නවා, දුවෙකුත් ඉන්නවා. ඔ පුතයි දුවයි දැන් මොනවද කරන්නේ? පුතා නම් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා දැන් එයා BSc උපාධිධාරියෙක්. ඔව්. දුව නම් දැන් ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරන දැන් විභාගයේ ප්‍රතිඵල ආවා. දෙවෙනි වර තුන්වෙනි වර ලියන්න මේ පාර සූදානම් වෙනවා. ඔබ ඒ දවස්වල ලියු මේ කතා පිළිබඳව, චිත්‍ර ඇඳීමේ සිතුවම් පිළිබඳව, ඔබේ දුවත් පුතත් ඔබේ බිරිඳත් මොනවද කියන්නේ අද? බිරිඳ නම් දන්න චිත්‍රකතා සම්බන්ධ පොඩි බිරිඳ ඒ කාලේ චිත්‍රකතා කියලා රස විඳපු එකේ. නමුත් මගේ දරුවෝ දෙන්න මට හිතරේ විතර මගේ දරුවෝ දෙන්න මගේ තිබිච්ච ජනප්‍රියත්වය ගැන කිසිම හැඟීමක් නැහැ, දැනීමක් නැහැ. නමුත් මගේ එන යාළු මගේ රසිකාවේ කතා කරලා සමහර අය මාව හොයාගෙන එනවා. ඒගොල්ලෝ කියනවා අපි වලේ තාත්තා අපි අදහපු එක්කෙනෙක් අපි චිත්‍රකතා කියලා. කියන්නේ විශේෂයෙන් මේ විශේෂ පුද්ගලය එනවා. ඒ කියන්නේ විශේෂ ඉහළ තලවල පුද්ගලයෝනේ. ඒගොල්ලෝ කියනවා උඹලගේ තාත්තා අපි අදහපු එක්කෙනෙක් කියලා. ඒ කියන්නේ ඒ තරම් රසය, ඒ කියන්නේ මගේ හිතට රසය දෙන කට්ටිය. ඒ කියන්නේ ඔබ චිත්‍රකතා අඳින්න පටන් ගන්නේ මිනිසා සඳට යන්න කලින්. ඔව්. ඒකෙම පැහැදිලි වෙනවා ඒ කාලේ අපේ රටවල් වල මේ ওই රූපවාහිනී යන්ත්‍ර, පින්තූර දකින යන්ත්‍ර ඈත ගම් දරව්වක තියා, නගරයක තියා, කොයි ලෝකෙකවත් අපිට හරියට දකින්න තිබුණේ නැහැ අපේ පළාත්වල. ලෝකයේ ඒ තාක්ෂණය එන්න එන්න දියුණු වුණා, අද තත්ත්වෙටපත් වෙන. නමුත් චිත්‍රපටයක් ඉදර හිටලා බැලුවා. ඉතින් අපි බැලුවේ චිත්‍රපටි තමයි ඒ දවස්වල. ඔය කියන කාලේ ඔබ චිත්‍ර කතා ලියන කාලේ මම ඉපදිලත් නැහැ, මාත් ඉපදිලා නැහැ. ඉතින් ඒ කාලේ රූපවාහිනී වේදිකාට නාට්‍ය අරනකොට තිබුණ චිත්‍ර කතාව තමයි ප්‍රබල මේ ජනමාධ්‍ය කියන්නේ සරල මාධ්‍ය කියලා මට හිතෙන්නේ. ඒ වගේ ඒක නිසා චිත්‍රකතාව ඒ කාලේ මුගම ජනප්‍රිය වුණා. හැබැයි අපට පුදුම මතකයක් තියෙනවා, මගේ මතකේ හැටියට චිත්‍රකතා පත්‍රයේ ඉදිරියට ගෙනහම අපි පිටු අර කොටස් කොටස් වෙන් කරලා අරගෙන තමයි කට්ටිය එකපාරට බලාගෙන යන්නේ. එකපාරට බලන්න ගන්නෙ තමන් කැමති කතාව තියෙන කෑල්ල කොහොම හරි උදුර ගන්න බලනවා. එහෙම බෙදාගෙන බලනවා. ඒ වගේම තමයි සතියක් අතපසු වුණොත් මේ කතාව බලන්න ඊළඟට මොකද වුනේ කියලා ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා, කෑවේ නෑ වගේ දවස්වල. නෑ ඉතින් අපි චිත්‍රකතාවක් නවත්තන්නේ හොඳ කුතුහලයක් තියලා. ඒකට ඊළඟට මොකද වෙන්නේ කියලා කාටක හරි ආසාවෙන් බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට තේරෙනවා කියන ප්‍රතිචාරය වලින් තේරෙනවා කොච්චර මේකට මිනිස්සු අබ්බැහි වෙලාද කියලා. නැත්නම් ඒ කාලේ අපේ ශ්‍රී ලංකාවේ තිබු ජනගහණය 75%කට වැඩිම චිත්‍රකතාව රස වින්දා. දැන් ඔබේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව කතා කරද්දී අපි ඔබ සඳහන් කළ අලුතෙන් පටන් ගන්නා චිත්‍රකතා පුවත්පතකට ඔබ සම්බන්ධ වන ආකාරයේ කතා දෙකක් ලියමින් කියලා. දැන් ඔබ ගායකයෙකු විදිහට මදුටු අද ඔබ පිළිබඳව අන්තර්ජාලයේ යම් යම් තොරතුරු පිළිබඳව සොයා බලද්දී සහ අපි යම් යම් අවස්ථාවලදී ලංකාවේ හමු වෙලා තියෙන වෙලාවලදීත් ඔබ කියලා තියෙන ඔබේ ගායන හැකියාවන් පිළිබඳව මම කැමති ඔබේ හඬින් ඔබ කැමති ගීයක කොටසක් අහන්න මේ වෙලාවේ. ඇත්තට මගේ ජීවිතේ පොඩි කාලෙන් බලාපොරොත්තු තිබුණේ චිත්‍රකතා ශිල්පියෙක් වෙන්න නෙමෙයි ගායකයෙක් වෙන්න. අන්න දැන් රහසක් එළියට ආවා. ඉතින් ගායකයෙක් වෙන්න ආසාව තියෙන කොමාරි ඒක මගෙන් මගේ ඇරුණා. මට මොකක් හරි දෛවී මට යම් හේතුවක් නිසා චිත්‍රකතාවට. නමුත් අදත් මම ගායනයට හරීම ආසාවක් දක්වනවා. මොකද
චිත්‍ර අඳින කොටත් බොහෝ දුරට මම ගීතවලට සවන් දීගෙන තමයි මම චිත්‍රලතා වැඩියට මේ නිර්මාණ කරන්නේ. අර ඒ සින්දු ඒ අහන කොට අර ලස්සනේ චමත්කාරී ආදරී චමත්කාරී මම හිතන්නේ මම ඇඳපු චිත්‍රවල ඔය ආදරී චිත්‍ර කතාවල ජනප්‍රියත්ව වැඩි වුණා නම් ඒ මම අර අර සින්දු වලින් තමයි මට මේ මේක ලැබුණේ. කියන්නේ ආభాෂය සෑහෙන අනිවාර්යම ආభాෂය. මම කැමති ඔබ ප්‍රිය කරන ගීතයක කොටසක් අහන්න මේ වෙලාවේ. මගේ මම හිතන්නේ මගේ ගීත මේ ඊපදක් තිබුණා මගේ සංගීත ප්‍රසංගයක් හින්දි ප්‍රසංගයක් මම මේ ගීත ගායනා කළා. ඉතින් දැන් මට මේක විශේෂයෙන් මතක් කරගන්න දැන් මට උගදෙත් කියන්නේ ගීත ගායනා කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවල වල ගීත ගායනා කරන්න තමයි මේකට නැටියක් අසනීපෙන් වගේ ඉන්න නිසා ඉතින් මේ ඉල්ලීමත් අහක දාන්න බැරිම නිසා කොටසක් ගායනා කරන්න තමයි මේ හදන්නේ. අතර මම කැමති පැරණි ගීතවලට කියන්නේ බොහෝ දුරට ඉස්සර කාලේ 60 70 දශකයේ තිබිච්ච ගීතවල තමයි මම ප්‍රිය කළේ. විශේෂයෙන් මම මේ ආදරය කරපු ගායක කෙනා ධර්මදාස වල්පොල කියලා මහත්මයාට මම බොහොම මේ කිතුන් ඇසුරු කරවා. ඒ වගේ මේ මහත්මයාගේ ගීතවලට මම හරිම ආසයි. මම සංගීත මේ කියන්නේ සාදවලට සහ සංගීත සම්දර්ශන වලට ගියාම බොහෝ විට අවස්ථාවට මම ඉඟක් ධර්මදාස වල්පොල මහත්මයාගේ ගීත තමයි ගායනා කරන්නේ. සංගීතේ ගිවිලයති තම නවීම ගිසිමතේ නිසාරති ගිවිලයති තම නවීම ගිසිමතේ තමනි දුන්ත උතුම් දර්ශනේ රන්තර කහ ගියෝ සිපිනේ තමනි දුන්ත උතුම් මතක් වෙනවා මේ මේ වැඩසටහන මේ විදිහට මේ කතා බහ කරද්දී ඔය ගීතය අවස්ථා ගණනාවකදීම අපි විකාශය කරා මතක සුවඳ වැඩසටහනෙන් ස්වාධීන රූපවාහිනියේ. එවකට ඒ ස්වාධීන රූපවාහිනියේ ඒ වැඩසටහන භාරව කටයුතු කරේ ප්‍රකට මාධ්‍යවේදිකු සුමිත් ජයන්ත ඩයස් මහතා. ඔහු තමයි අද ප්‍රංශයේ පැරිස් නුවර සිට ලංකා නිවුස් ORG වෙබ් අඩවිය මෙහෙවනු ලබන්නේ. ඔහු වෙනුවෙන් මා මේ සාකච්ඡාව ඔබ සමග පවත්වන්නේ. ඉතින් මට මතක් වුණා ඔහු සමග වැඩසටහන් කරන අවස්ථාවේදී ඒ මතකයක් මට අවදි කරන්න සිද්ධ වුණා ඔබේ මේ කටහඬ ධර්මදාස වල්පොරයන්ගේ කටහඬ සේම අසන් ලැබීම පිළිබඳව. මම ඉතාම ස්තුතිවන්ත වෙනවා සරත් මදු මහතාරණේ ඔබ මගේ අපගේ ඉල්ලීම ලංකා නිවුස් ඩොටවාජි වෙබ් අඩවිය වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳව. මා කැමති දැනගන්න
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? අනාගත බලාපොරොත්තු ඇත්තට මම දැන් මගේ බලාපොරොත්තු දැන් මං ජීවිතේ දැන් සඳහා කාලය ගත කර ඉන්නේ මම ඉතින් බොහෝ දුරට අධ්‍යාත්මික පැත්තට බර වෙලා ඉන්නේ බණ භාවනා ඒක බොහොම සහැල්ලු ජීවිතයක් ගත කරන්නේ අර කෙලිනු ජීවිත දැන් ඒ වගේක් දැත් වෙලා තියෙන මගේ නිර්මාණ තුලත් බොහෝ දැන් තියෙන බොහොම මේ ආධ්‍යාත්මික පැත්තට බර දේවල් ඉතින් ඉතින් කියන්න බෑ ඉතින් සමහරව දැන් දිලිදි මම අඳින චිත්‍රකතා එක එක ඒවා නිර්මාණය කරන්න බලාපොරොත්තුක් තියෙනවා ඒ වගේම මට ගොඩාක් රසික රසිකාවෙ බොහෝ විදේශ රටවල ඉන්න මට ඒගොල්ලෝ කතා කරනවා ඒක මට හරි සතුටක් ඒගොල්ලෝ මිතානේ මගේ චිත්‍රකතා රසින්ද රසින්දපෝ බොහෝ දිනක් දැන් විදේශ රටවල පදිංචි වෙලා ඉන්නේ ඒගොල්ලෝ මට දුරකථනයෙන් කතා කරනවා ඒ කාලේ රසින්දපු හැටි චිත්‍රකතාවල තාම ඒ ආසාව තාම තියෙනවා ඉතින් මගේ අනාගත බලාපොරොත්තු මගේ රසික රසිකාවෙ මාත්ක ඉන්නකම් මේ චිත්‍රකතා ලෝකෙ හැදී ඉන්න කියන කෙනාට කියන්න තියෙනවා. හොඳයි ඔබ කලාකරුවෙකු නිර්මාණකරුවෙකු ඒ වගේම හොඳ මානසික විදිහට ඔබ රටේ ඉතා ඉහළ නමක් දිනාගෙන ඉන්නා වගේම ඒ නම සහ බැඳුණු කීර්තිය රාවය තවදුරටත් එසේ පවත්වා ගන්නා කලාකරුවෙක් හැටියටත් අපි බොහොම ආඩම්බරයෙන් ඔබ පිළිබඳව හඳුන්වා දෙන්න කැමැති. ඒ වගේම මම කැමැති දැනගන්නට දැන් මේ අද අපේ රටේ තියෙන මේ කලාකරුවන් චිත්‍රකතාකරුවන් නිර්මාණකරුවන් පිළිබඳව කතා කරද්දී ඔවුන්ට රටේ තිබෙන ඉඩ ඔවුන්ට රටේ තිබෙන සැලකිල්ල පිළිබඳව ඔබේ අදහසත් කෙටියෙන් දැනගන්න කැමැති. ඉතාම කෙටියෙන්. දැන් මම හිතන්නේ රූපවාහිනිය හඳුන්වා දුන්නට පස්සේ චිත්‍රකතාවල තියෙන තීරණ නැඹුරු නැති වුණා. ඒ කියන්නේ බොහොම සරලම අපි කියන්නේ ලාභෙට ලැබෙන මාධ්‍යයක් නිසා. නමුත් දැන් චිත්‍රකතාවට රසවිඳපු කට්ටිය එහෙම ඉන්නවා. නමුත් දැන් මම දන්න අපේ රටේ බිහිවන නිර්මාණ ඉතින් ඇත්තම මට මං සෑහීමකටපත් වෙන්නේ. මං හිතන්නේ අපේ කාලේ තමයි 1970 දශකයේ තමයි ලංකාවේ සුන්දරම කාලේ හොඳ නිර්මාණ බිහිවුණා, හොඳ චිත්‍රපට බිහිවුණා, හොඳ ගීත බිහිවුණා මිල්ටන් මලවරච්චි වගේ ගායකයන්ගේ. නමුත් දැන් දැන් එන නිර්මාණ ගැන මම සෑහීමටපත් වෙන්නේ මොකද්ද අඩුවක් තියෙනවා. ඒකන මට හරි දුකක් දැනෙනවා. මාත් එක්ක කතා කරන උගක් මගේ රසික රසිකාව කියනවා මේ මේ සරත් අයිය දැන් මොනවද තියෙන බලන්න තියෙන ආහන්න තියෙන බලන්න තියෙන මේ මේ දේවල් මොනවද ආහන්න තියෙන දේවල් මොනවද කියන ඒ සෑහෙන අඩුවක් දැනෙනවා. ඒ කියන්නේ අපේ සමාජය අද වෙනස් වෙලා විපරිත වෙලා කියලා කියන එකද? මොකද්ද වෙලා? ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික දැනුමක නිර්මාණ උගක් අඩුයි දැන් ඇත්තටම. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ වැඩ කටයුතු කරගෙන තමන්ගේ ජීවිතය ජීවිතවලට විතරක් ලඟු කරගෙන අනිත් දේවල් ගැන ඒක సౌందర్యවාදීන්ෙන් බොහොම ඈතට ගිහිල්ලා කියලා කියන එක. බොහොම ඈතට ගිහිල්ලා. දැන් ඒ වගේම ඉතින් දැන් හැදෙන પરම්පරාවගේ ආතතියත් වැඩි. දැන් අපේ චිත්‍රකතා රසින්දම් කට්ටිය. ඔව්. අපි චිත්‍රකතා රසින්ද කටි දැන් වෛද්‍යවරු දැන් මගේ චිත්‍රකතා රසින්ද බෝ වෛද්‍යවරු ඉන්නවා ඉංජිනේරු ඉන්නවා අද වුණත් දැක්කොත් ඒගොල්ලෝ කියනවා දැන් අපිට කියවන්න මේ මොකක්ද පත්‍රයක් ඒ වගේම නිකන් අහන්න ගීත මොනවත් නැහැ දැන් තියෙන නිර්මාණ හරීම හරීම එකක් බොළඳයි එකක් ඇඟට දැනෙන්නේ නැහැ කියලා ඉතින් ඒ මම දැන් මොකක් එකකට හිතා ගන්න බැරි ඉන්නේ නවීන විද්‍යාවේ දිනුවත් එක්කම ඒව නැති වෙලා යනවා මම දන්නා ඒ අඩුව නම් මට උදේ පැහැදිලිව දැනනවා ඕන කෙනෙක්ගේ කතා කරලා කියන්නේ ඉස්සර තිබිච්ච සුන්දරත්වය දැන් නැහැ කියලා ඉතින් මට ඒ තේරෙන්නේ මොකක්ද කියන්නේ ඔබ සඳහන් කරා ඔබ මේ මේ පසුගිය දාත් මේ හින්දි ගීත ප්‍රසංගයක සහභාගීත්වය පිළිබඳව මම කැමති ඔබ හින්දි ගීත ගායනයට කොහොමද සම්බන්ධ වන්නේ කොහොමද පෙළඹුණේ දැන් අපේ තියෙන හින්දි ගීත රසික සමාජය කියලා එකක් අපි ඒකේ මම අනුශාසකෙක් වෙරෙක් විදිහට වැඩ මේ 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 මේව කරනවා ඒ අපේ ඒ ඒ පැරණි හින්දි ගීතවල තියෙන අර ඒ රසය අපි හරිය රසය විදිහට මොකද දැන් අලුතෙන් දැන් අලුතෙන් දැන් ශ්‍රී ලංකාවේ මේ චල් මේ මේ නාලිකාවලින් ගුවන් විදුලි නාලිකාවලින් මේ ඒ ගීත මේ 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 ශ්‍රාවකයන්ට අහන්න ලැබෙන හරි අඩුයි මොකද ඒවට රූප රචනේ නැති නිසා වන්නට පුළුවන්
කොහොමනක් දිදි අර පැරණි ගීතවල තියෙන සුන්දරත්වය මේ අලුතෙන් ඇතර ගීතවලනේ ඒ ලයන්විත ගති ඒ ආදරේ ඒ මොනවත් දැනෙන්නේ නැහැ දැන් තියෙන නිර්මාණවල. ඉතින් අපි පැරණි හින්දි ගීත රසික සමාජ කියල එකක් ලැයිස්තන අපි ඒකින් ජනප්‍රිය වුණු හින්දි ගීත ගායනා කරනවා. බලංගොඩ සරත් මදු මහත්මයා සමග අප මේ කතා බහක යෙදෙන්නේ ලංකා නිවුස් ORG වෙබ් අඩවිය සඳහා. මම කැමති සරත් මදු මහත්මයා ඔබෙන් දැනගන්නට දැන් අභිමාන් චිත්‍රපටයේ පිළිබඳව. ඔව්. අභිමාන් චිත්‍රපටයේ ජනප්‍රිය ගීත ඔබට මතකද? ගීතම් මතකයි මට හින්දි වචන මතකයි ගීත මතකයි. ඔව්. මම ඉඳස ගොඩාක් හින්දි චිත්‍රපටය මැඩියරෙන් බැලුවේ. මම ඉතින් ඊට පස්සේ නිර්මාණකා කරන කාලේ බොහෝ හින්දි චිත්‍රපටි බලලා තමයි මම මේ මේ ඒ සින්දු අහගෙන තමයි මම මේ චිත්‍ර අඳින්නේ. එහෙනම් අපි කැමති හින්දි ගීතයක් අහගෙනම මේ සාකච්ඡාව නිමාවටපත් කරන්නට ඔබට මේ සාකච්ඡාව හරහා යම්කිසි පණිවිඩයක් අදහසක් තව කෙටි ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබෙනවා නම් අවස්ථාව අවශ්‍ය නම් දැන් ඊට අවස්ථාව. ඒත් එක්කම අපි කැමති සාකච්ඡාව නිමා කරන්න අර කිව්වා වගේම ඔබේ කටහඬින් ගෑන හින්දි ගීයක් අහමින්. පළමුවෙන්ම ස්තුතිවන්තන මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගෙන කිරීම ගැන. ඉතින් දක්ෂිණ බෝධිනායක මහත්මයා ඔබ මගේ පැරණි හිතවතෙක්. ऐसे कर लो प्यार हो ऐसे में कर लो प्यार दिन अल बेले प्यार का मौसम अंतर मन में तूफान एक ऐसे कर लो प्यार हो एक ऐसे कर लो प्यार कैसे बताए क्यों तुझको चाहे यारा पता ना पाए बातें दिलों की देखो जो बाकी आंखें तुझे समझाए तू जाने ना जैसे ही किसी के लिए कुछ तो है तुझसे राबता कुछ तो है तुझसे राबता कैसे है?